ചോദിക്കുന്നു. താങ്ക് യു. ചോദിക്കുന്നോനായിട്ട് കൊഹേദിത് ആത്മഹത്യ ആകുമ്പോൾ ചൂടിനോന ഡലിയൊക്കെ കിയണോ മിസാ ലുക്കുമൂണൊക്കെ മുക്കുത്മ കിയാണിപ്പ ഒയാഗെ അമ്മ ഓട ഗുഡാക് ആദരയു എയാഗെ ഹരി ദുഃഖം അനേ മന്ദനെ വയല മതേ കേബു കിസമ ദയാ തീരിന്നെ ප්‍රශ්න අහන්න එපා ළඟට යන්න. මට ඇත්ත කියන්න ප්‍රවීත්. නෝ යන්නේ තරහින්ද? මං ඇවිල්ලා විස්තර කියන්න. මේවට තමයි වයලක් කියන්නේ සහගහන අපරාධ කියලා. දෙන්නම තේබීලා නැහැ. මේ මන් දන්නේ මොනවයි මොනවා වෙන්න යනවද කියලා ලෝචනය. ඒයි මොකද කේ? ප්‍රශ්නයක්ද? මේ ගෙදර තියෙන සතුට කවුද උදුරගෙන යන්න හදනවා කියලායි මට දැනෙන්නේ. කවුද? කියපන් බලන්න. ඒවා ගැන කතා කරන්න අපට අයිතියක් නැහැ බං. අපිට තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න විතරයි. එහෙම කියලා හරියන්නේ නැහැ. අපිත් මේ ගෙදර ඉන්නේ. කවුරු හරි මේ ගෙදරට ප්‍රශ්නයක් දානවා. අපි ඒකන හොයලා බලන්න ඕනේ. ලෝචනයෝ උඹ නොදන්න උගත් දේවල් මේ ගෙදර තව තියෙනවා. දැන් ගිහින් උඹේ රාජකාරිය කරා මනුලට වතුර දා. පලයන්. අද ටිකක් කලින් ඇවිත් වගේනේ.
වෙලාව ගියා තේරුන්නේ ඔයාලගේ දිහා බලාගෙන ඉන්න එක. ඒ? ඔය හරිම දක්ෂයි. ඒක නෙමෙයි. කාට හරි හිතෙන්න පුළුවන්. ඔයයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් උනේ කියලා. මාෂල් ආර්ට්ස් කියලා කියන්නේ ආර්ට් එකක්. අනිත් එක මම පුංචි කාලේ ඉඳලා මේක කරන්න ගත්තේ මං කවුරු වුණත් මොන මට්ටමකට ආවත් මේක නවත්තන්න නැහැ කියන පදනම මත ඉඳගෙන නැතිනි. වෙලාවකට මට බය හිතෙනවා මැරි කරන්න. බය වෙන්න එපා නදී. මේක ආත්ම ආරක්ෂාවට විතරයි. පොඩ්ඩක් ඉන්න. මං චේන්ජ් එකක් දාගන්න. ප්‍රවීණ ඉද්දමල් කොට කව හම්බෙන්න දාවේ කිසිම කමකට නැති මිනිහෙක්ව හම්බෙන්න යාවේ කිසිම කමකට නැති වැඩක් මේක මාක් තමුසේ මට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැද්ද ප්‍රවීණ ඉද්දමල් කොටට නිදහසේ ජීවත් වෙන්න කාකින්වත් කරදරයක් නැහැ එන්න ඇතුළට තමුසෙත් එක්ක ලගින්ඩ ආවේ නෑ මම. තමුසෙට කියලා යන්න ආවේ මම. මාක් තමුසෙ මට වද දෙන එක නවත්තනවද? මම සඳලිතුව හම්බෙන්න ගිය එකද වරද? එතකොට කිසිම චෝදනාවක් නැතුව මම අවුරුදු ගාණක් හිරේ ලැගුපු එක? හිරේ ලැග්ගපු එක? ඒක වරදක් නෙමෙයිද? අයිෂ ඒක තීන්දු කරේ මම නෙමෙයි. ඒක තීන්දු කරේ උසාවිය. ඒක තීරණය කළේ ප්‍රවීණ ඉද්දමල් කොට. හරි. ඒ කතාව වලින් වැඩක් නැහැ. මම තමුසෙට කියන්න ආවේ ඒක දෙයයි. මීට පස්සේ තමුසෙට සඳලි දුවව හම්බ වෙන එක තහනම්. මීට් වෙන්න බෑ. අයිම දැන් වුණොත් නරක මිනිහ කියලා කියන්න එපා. ඒක තරගිනයක්ද? අවවාදයක්ද? එහෙම නැත්නම් බලකිරීමක්ද? ඒක තමුසේට කැමති විදියට බාර ගන්නවා. මේකත් මතක තියාගන්නවා. තමුසේ වගේම මමත් සඳලි දුවට හරි ආදරේ කියලා. ආරාධනාව ඔයාට පිළිගන්නම් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නම් පුළුවන් කියන්නකෝ බලන්න අපේ බෑන්ඩ් එකෙන් මගේ සොන් එකට මියුසික් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ මියුසික් වීඩියෝ එකට මට ඔයාව ඕන්ලා තියෙනවා මේ මාව මම රඟපාන්න දන්නේ නැහැ නේ ඔයා රඟපාන්න ඕනේ නැහැ ඔයා හිටියත් ඇති මට ඔයාව ඕනි සඳලි මම කවදාවත් හිතපු නැති යෝජනාවක් ඇයි මටම කිව්වේ ඒ මියුසික් වීඩියෝ එකට මට වෙන කවුරුත් ඔළුවට එන්නේ නැහැ ඔයා දා අපේ ගෙදරදී කියපු සින්දුවත් හරිම ලස්සනයි ඔව් ඒ වගේම තමයි අපේ අලුත්ම ඇල්බම් එකේ සොන් එකක් ඇත්තටම ඔයා ලස්සනට සිං කරනවා දුලාච්
ඒකට ඔයත් ආවොත් තවත් ලස්සනයි. මට එක පාටම උත්තරයක් දෙන්න අමාරුයි දුලච්. ඒ පහන්ගෙන් අහන්න ඕනේ. නෑ නෑ එහෙම නෙමෙයි. මට පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනේ. මට හිතල උත්තරයක් දෙන්න. මට උත්තරයක් දෙනකම් බලන් ඉන්න පුළුවන්. බලමු. එන සඳලි මං ගින් එන. ඕකේ දලාජ්. බයි. බයි. මේ වීකෙන්ඩ් එකෙත් ගෙදර ගිය වෙලාවේ අම්මෝ ඔයාගෙන හැමෝ. ඔයාලගේ අම්මලාට ඕන ඉක්මනින් මගේ නිදහසනේ. එහෙමනේ. අපේ අම්මලාට නම් ඕන අපි දෙන්නම ඉක්මනින්ම එකතු කරන්න. මොන දේ කරන්න? එක්සෑම් ඉවරනකන් ඉන්න ඕනේනේ. එක්සෑම් ඉවර වුණාට තව අවුරුද්දක් විතර යයි නැදිනේ අපි හොස්පිටල්ස් වලට දානකොට. අනික කවුද දන්නේ අපි කොහාට කොහට දායිද කියලා? කොහෙ හිටියම් මොකද? හිතින් වම් මගේ ළඟ. මම මේ කල්පනා කරන්නේ පවන්ල ගැන හිතනකොට අපි කොච්චර වාසනාවන්තද කියලා නේද? පවන්ට සඳලිව දැන් හීනයක් වෙලා. ඒ තරමටම ප්‍රශ්න. ඉස්සරහට මොනවා වෙයිද කියලා කවුද දන්නේ? මං හිතන්නේ පවන්ට දැන් තීරණයක් ගන්න කාලයයි. වෙන් වෙන්නේද? ඔව්. පවන් ඉස්සර වෙලා ජීවත් වෙන්න ඕන නේද? කැමති
ඔයාමගේ යාළුවෙක් වෙනවා. තැන්ක්ස් දුලච්. ඔයා මාව තේරුම් ගත්තට. අපි හැමදාම හොඳ යාළුවෝ වෙලා ඉඳීවි. ඔයාද අපේ ගෙදරදී කීප සින්දත් හරිම ලස්සනයි. මට ඔයාව ඕනි සඳලි. සුනේත්‍රා සඳලි කැමති කිව්වත් දන්නේ. සඳලි කෙසේ වෙතත් දුලාච් නම් දැන් සඳලිට ආදරය කරන්න පටන් අරන්. දැන් දුලාච් ඉස්සරට වඩා හුඟක් වෙනස්. ඕනෙම කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් උනේ ආදරේට. දැන්වත් එක එක කෙල්ලෝ පස්ස යන එක නැවැත්තුවොත් නම් හොඳයි. සඳලිව වෙනස් කරන්න දුලාෂ්ට පුළුවන්. මට තාම හිතාගන්න බැරි සුනේත්‍රා, මේ ප්‍රවීන් තාම අපිට වචනයක් දුන්නේ නැත්තේ ඇයි කියන එක. අපි ඉක්මන් නොවීමකෝ.